දැන් අපි කැමති වුණත් අකමැති වුණත් අපේ රටේ නිෂ්පාදනය කරන්නේ නැති භාණ්ඩයක් ලෝකේ පවතින මිලට ගන්න සිද්ධ වෙනවා. එතකොට ලෝක ඛනිජ තෙල් ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නැහැ. ලෝක වෙළඳ පොලේ රුපියල් 100 පනිනවා හෙට අනිද්දා තෙල් බැරේක මිල. ඒක නිසා ඛනිජ තෙල් මිල වැඩි වෙනවා. ගෑස් මිල වැඩි වෙනවා. කිරිපිටි මිල වැඩි වෙනවා. පරිප්පු මිල වැඩි වෙනවා. වසංගතයෙන් පසු හැමදාම ඇවිල්ලා තියෙන්නේ සාගතයක් ලෝකේ. ලෝකයේ අනිත් හැම රටකම ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, බූටානි මේ හැම රටකම අත්‍යවශ්‍ය කරන මේ සේවාවල මිල අපේ රටේ මිලට වඩා වැඩි. ඛනිජ තෙල් හැමතුමාට කරන්න බෑ. ලෝකේ වැඩි මිලට ගෙනහල්ලා අඩු මිලට ඛනිජ තෙල් දෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා එතුමා මාසයකට කෝටි 1000ක් පමණ අලාභ විඳින බව ඊයේ දිනේදී වාර්තා කළා. ඒ අලාභය විඳින්නේ ජනතාව. එතුමාට අවශ්‍යම මිල ගැලපුමක් කරන්න සිද්ධ වෙනවා. ඒ කවර අවස්ථාවක් කරනවද කියන එක පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ සහ අනික් ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා කරලා බලයි.